හිටපු මන්ත්‍රීතුමා දැන් ඇමතිතුමා වෙද්දී ඔබතුමා හිටපු ඇමතිතුමා කියද්දී 2015 2019 කාලේ ඔව් බැනුම් කර වංචාවක් සිද්ධ වුණා සිද්ධ වුණා ඔව් එතකොට ඒ ගිනුම බැර කරනවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයට එහෙම නේද ඒ කියන්නේ එහෙමනේ සමාජය තුල කතිකාවතක් හැදිලා තියෙන්නේ කතිකාවක් හැදිලා තියෙනවා ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය ඇති වුණා ඔබතුමන්ලත් ඇමති මණ්ඩලයේ ඉද්දී ඔව් එතකොට ඒකේ චෝදනාව බැර වෙනවා මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයට ඔව් ඒ කියන්නේ ඒ කුණු ගොඩවල් ටික ඒ පාර්ශවය ඇතුළට දීලා සුවසැරිය ප්‍රොජෙක්ට් එක අරගෙන කතා කරද්දි ඒක ගේනවා හර්ෂ මන්ත්‍රීතුමා තමයි ඒකට මූලිකත්වයේ ගත්තේ කියලා. ඒ කියන්නේ ඔබතුමාලා හොඳ පැත්ත තියෙද්දි ඒක තමන්ගේ පැත්තට අරගෙන නරක පැද්ද කියද්දි ඒක ඔබතුමාලගෙන් බැහැර කරනවාද මොකද්ද ඒ කතාවේ තේරුම? නෑ 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 නෑ. ඒ ඒ ඒ ඒ එහෙම එහෙම කියන්නේ නැහැ. හරිද? අපි ගත්තොත් පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය ගත්තොත්. හරිද? එතකොට අනිවාර්යෙන්ම ඒක සිදු වුණාම මට මේක පැහැදිලිව කියන්න පුළුවන් අපි දේශපාලනයේ වෙන පැතිවල අද හිටියත් හරිද රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකට කිසිම සම්බන්ධයක් නැහැ මොකද ඒක වෙච්ච දවසේ උදේ හරිද මම වාහනයට නැගලා මම ගියා අරලියගහ මන්දිරයට මම ගියා එකපාරින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ගියාම අරලියගහ මන්දිරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා එතුමා අඬ ගැහුවා කියලා නායකයන්ට පොලිසිය හමුදාවේ නායකයන්ට ඒ අය ආවේ නැහැ ඉතින් එතුමා කිව්වා අපි යමු කියලා ආරක්ෂක අමාත්‍යාංශයට ඉතින් අපි මන්ත්‍රීවරු කීප දෙනෙක් අතර හිටිය ආශාද සිල්වා අජිත් පෙරේරා මමයි තව දෙන්න තුනක් ඉන්න ඇති එතන ඉතින් එතුමා ගියේ නිසා එතුමා අගමැති අපි එතුමාගේ සහයට අපිත් ගියා ගිහිල්ලා එතුමා එතන හොයලා බලලා කතා කරලා සාකච්ඡා කරලා තියෙන ගත්තා. ඉතින් එතුමා කියපු එකක් ඇවිල්ලා එතුමා මේ මොනවද දැනගෙන හිටියේ නැහැ කියලා. දැන් ඒක එක එක කෙනා එක එක විදිහට ඒක අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි ඇත්තටම දැනගෙන ඉඳලා නැහැ. ඒක පිළිබඳව. ඉතින් මට කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ඒකට පොඩ්ඩක්වත් සම්බන්ධ නැහැ කියලා. හරිද? එතකොට අපි මුලින්දලම කිව්වේ මේක විභාග කරලා බලන්න ඕනේ එහෙනම් කවුද මේකට වග කියන්න ඕනේ? මේක පිටිපස්සේ මහ මොලකාරෙක් ඉන්නවද කියලා. මේ මයික පිටිවස්සේ මහමෝලකාරයෙක් ඉන්නවද නැද්ද කියලා මම තමයි මුලින්ම සඳහන් කළේ. මම ඒක සඳහන් කරන්න හේතුව ඇවිල්ලා මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යාපනය කළා. කරනකොට මේ ත්‍රස්තවාදයේ යුරෝපෙත් තියෙනවා. ඊට පස්සේ ක්‍රමවිධි තියෙනවා මේකේ. ඒක අධ්‍යයනයේ උඩ. ඉතින් උදාහරණයක් ඇටියට ලන්ඩන් නුවර බෝම්බ ප්‍රහාරයක් ගියොත් සමහර හැන්දෑවේ එදාම පැරිස් නුවර වෙන්න පුළුවන්. නැත්තම් යුරෝපයේ තව නුවරක වෙන්න පුළුවන්. එහෙම තමයි සුඟක් වෙලාවට මේවා වෙන්නේ. ඉතින් මම කල්පනා කළා මේක උදේ ගියා නම් මේක සමහරට හවස වෙනකොට මේක සිදු වෙන්න පුළුවන් කියලා. ඉතින් මම හිතුවේ ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේක සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. හරිද? ඉතින් ඒක කියපු නිසා හරිද මාව හරිද මම මේක කිව්වේ මේ වගේ මාධ්‍ය එක කතා කරනකොට පාර්ලිමේන්තුවේ නෙමෙයි මම ගෙන්නේලා ප්‍රශ්න කළා. CID එකේ කියලා හෙව්වා ඔබතුමා කියන මහමූලකාරයෙක් ඉන්නවා කවුද මහමූලකාරයා කියලා කිව්වා මම ඒකට එක දෙයක් පැහැදිලි කළා මම කිව්වා මේක පැහැදිලි කරන්න ඕනේ මමයි mantri මමයි ප්‍රශ්නය අහන්න ඕනේ කවුද මහමූලකාරයා කියන එක ඕගලඟ ඉහොයන්න ඕනේ මම නෙමෙයි මම mantri මම mantri ධූරේ ඉන්නේ කල්පනා කරලා නිරීක්ෂණය කරලා ප්‍රශ්නය අහන්න මම අහනවා මේ ප්‍රශ්නය මට පැහැදිලි මගේ දැනුමෙන් මේ වගේ ගැටලුවක් තියෙනවා මේක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියන එක. ඒක හොයන්න ඕනේ කියන එක. ඉතින් මම අදත් කියන්නේ අනිවාර්යෙන්ම මේක ගැන හොයලා බලන්න ඕනේ. යම් කිසි සාධාරණත්වයක් ඇති වෙන්න ඕනේ විශේෂයෙන්ම මේ පවුල් වලට ඇති වුණ එක. ඒතර ඔබතුමා ඇහුවා බැඳුම් කරේ ගැන ඇහුවා. හරිද? බැඳුම් කරේ ගැන ඇහුවා. ඒ ඔය රට වටේම කතාවක් හැදුවා බැඳුම් කරෙන් සල්ලි ගත්තා කියලා කතාවක් හැදුවා. තේරුණා නේද? සල්ලි ගත්තද නැද්ද කියන එක වෙනම වැඩක්. නමුත් එහෙම කතාවක් හැදුවා. එතකොට ඒක ආවා කෝප් සභාවට ආවා කෝප් සභාවට ආපුහම ඒ කෝප් සභාවේ අර ප්‍රධානී ඇවිල්ලා ඩියු ගුණසේකර මම සමාජිකයෙක් හරිද ඉතින් මම කිව්වා කෝප් සභාවේ ඉන්නකොට පාර්ලිමේන්තු කොමිටුවක ඉන්නකොට අපි අපේ පක්ෂය නියෝජනය කරන්නේ නැහැ මේවා තමයි මූලික ප්‍රතිපත්ති අපි එතන ඉන්නේ පුද්ගලික සමාජිකයන් හැටියට මං කිව්වා කවුරු හරි වරදකරුවෙක් හැටියට පත් වෙන්නේ නැහැ වරදකරුවෙක් හැටියට ඔප්පු වෙනකන් ඒ නිසා අපි මේක හොඳට හොයලා බලමු කියලා
ඔබතුමා මේක ඩියු ගුණසේකර මැතිතුමාගෙන් ඇහුවොත් ඔහු කියයි අපි කොච්චර ළඟින් වැඩ කළාද කියලා ඇත්තටම මේක ගැන හොයලා බලන්න. ඒ ගැන මේ ක්‍රියාවලිය කරගෙන යනකොට පාර්ලිමේන්තුව විසිරුලා හැරියා. විසිරුලා හැරිලා ඉතින් මම ඉබේටම අයින් වෙන්න සිදු වුණා. තේරෙනව නේද? ඉතින් මම ඊට පස්සේ හිතුවා හරි ආණ්ඩුව පෙරළුණා. මහින්ද රාජපක්ෂ ආවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේක හොයලා බලයි කියලා. ඒගොල්ලන් ඒක හොයලා බැලුවෙත් නැහැ. ඉතින් මම කියන්නේ අද වුණත් කතාවල් වලින් එකක් අද වුණත් හොයලා බලලා අධිකරණ මාර්ගය කවුරු හරි වරදක් කරලා තිනවා නම් ඒ වරදකරුවා වරද කළා කියලා එයාට දඬුවම දෙන්න ඕනේ කරලා නැත්තම් ඒක අනිත් පැත්තක් තිනවනේ එයාව නිදහස් කරන්න ඕනේ එතුමන්ල ඔය බලාපොරොත්තු වෙන පළපුරුද්ද ගැන කියද්දි මට මතක් වෙන්නේ 2015යි 2019 කාලේ. මොකද ඔබතුමාලා පළපුරුද්දෙන් කළපුරුද්දෙන් කරලා තියෙන ওই කාලය තුලනේ. ඔව්. ඒ 2015 2019 කාලවකවානුව තුල ජනාධිපති එක පක්ෂක හිටියා, අගමැති ඇතුළු ඇමති මණ්ඩලය ඔබලා තවත් පක්ෂක හිටියා. ඔව්. ඒ ජාතික ආණ්ඩු සංකල්පයක් තමයි තිබුණේ. එතකොට ඔබතුමාලා මෙවරත් යෝජනා කරන්නේ එහෙම ජාතික ආණ්ඩු සැලැස්මකට යාමද? ඒක අපි යෝජනා කරන නෙමෙයි සමහරලාට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල එක සිදු වෙනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල දැන් එක එකකවත් ප්‍රශ්න නැහැ කියලා කියන්නේ නැහැ හරිද නැහැ ඒකෙන් රටේ ආර්ථිකය අඩාල වුණානේ දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනේ ජනාධිපතිවරයා ඉන්න කාලෙත් ওই විදිහටම වුණානේ දැන් මේ පාර යහපාලන ආණ්ඩුව කාලෙත් ඒක වුණා දැන් මේ පාරත් ඒක වුණාම රට ඉස්සරහට යන්නේ කොහොමද කියන එකයි අහන්නේ නැහැ රට ඉස්සරහට ගියා 2015-19 ආර්ථිකයේ දේහා බැලුවොත් ගියා ප්‍රශ්න තිබුණා වෙන වෙන දේවල් ගැන ප්‍රශ්න ගැටලු තියෙනවා නමුත් ආර්ථිකය ගැන මම ඒක කියන්න ඕනේ ජනාධිපති හිටපු ජනාධිපතිතුමා ඇඟිලි ගැහුවේ නැහැ එතුමා දුන්න ඉඩකඩ දුන්නා ආර්ථිකය මැක්‍රෝ ආර්ථිකය අපිට හදාගෙන යන්න ඒ වගේම තමයි දැන් කොච්චර මැක්‍රෝ ආර්ථිකය මැක්‍රෝ ඉකොනොමික කොච්චර සංවර්ධනය වුණත් අන්තිමේදී 2019 න් පස්සේ ඔය සියලු ආර්ථිකයන් කඩාවැටෙන්න පාස්කු ප්‍රහාරය විතරක් ඇති වුණා ඒ පාස්කු ප්‍රහාරය ගැන කතා කරද්දී ජනාධිපතිතුමාගේ පාර්ශවය චෝදනා එල්ල කරනවා අගමැතිතුමාගේ පාර්ශවයට අගමැතිතුමාගේ පාර්ශවය චෝදනා එල්ල කරනවා ජනාධිපතිතුමාගේ පාර්ශවයට අන්න ඒ වගේ සහ හැසිරීමක් 2024 දීත් වෙලා මැක්‍රෝ ආර්ථිකයේ කොයි තරම් දුරට සංවර්ධනය කරත් නැවතත් මේ දෙපැත්තට පිල් බෙදා ගන්න එක මේ පාර ආණ්ඩුවකින් එහෙම සිදු නොවෙනවා කියලා ඔබතුමාට තියෙනවා සාතිකේ මොකද්ද නෑ ඒක මෙහෙමයි මෙහෙම බලන්න හරි මෙහෙම වෙන්න පුළුවන් ආණ්ඩුව ගෙනියන්න කියන්නේ බලමු NPP එක ජනතා විමුක්ති පෙරමුණේ ඝටනයක් ඇති වෙන්නේ නැද්ද කියලා ඝටන ඇති වෙනවා ස්වභාවිකයි හරිද මම කිව්වා වගේ හරිද අර පොරොන්දු නාම ගිහිල්ලා බදු ඔක්කොම අඩු කරනවා කියලා ඔක්කොම බදු අඩු කරන්න බෑ. මොකද තව බද්දක් වැඩි කරන්න වෙනවා. නැත්තම් මේක කරන්න බෑ. ඒතර කියමු අපි ගිහිල්ලා කියනවා කියලා අපි රාජ්‍ය ව්‍යවසාය සමහර ඒවා වහන්න වෙයි. සමහර ඒවා පුද්ගලික රාජ්‍ය එකතුව පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකෙන් කරන්න වෙයි. සමහර ඒවා පුද්ගලික අංශයට දෙන්න වෙයි. මේ වගේ එක එක දේවල් එක එක බල්ල තමයි ක්‍රියා කරන්නේ. ඒක කරනකොට ඔක්කොමලා එකග වෙයිද? ඔක්කොමලා එකග වෙන්නේ නැහැ නේ. සමහර අය හිතනවානේ ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ඕනේ. කරන්න බෑ ඒක. අසාර්ථකයි. ඉතින් ඝට්ටන කියන ඒවා අලුත් දේවල් නෙමෙයි. ඒවා ඇතුලේ වෙන්න පුළුවන්, ඒවා එළිය වෙන්න පුළුවන්. වැදගත් දේ මේකයි. ඝට්ටන තියෙන්න පුළුවන්. නමුත් අපි ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. හරිද? එකතු වෙන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා. ආණ්ඩුවක් ගෙනියනකොට ප්රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි එකතු වෙන්න පුළුවන්. එකඟ වෙලා කරන්න පුළුවන්. ආර්ථිකයට අපම විශේෂයෙන්ම අර ඊට වැඩිය හොඳයි ආර්ථිකය පිළිබඳව සම අදහස් තියෙන පාර්ශව ඒගොල්ලන් වෙන වෙන පක්ෂවල වෙන්න පුළුවන් ඒගොල්ලන් එකතු වෙලා වගකීම් අරගෙන කරන එක රටට හොඳයි දැන් රටට හොඳයි කියන කතා කරද්දී මන්ත්‍රීතුමා හොඳ තැනකට ඔබතුමාව ගෙනාවේ ඔබතුමන්ලා කියපු දෙයක් තමයි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වගේම තමයි සජබ ඇතුලේ හොඳ කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායම ගැන කතා කරද්දී ඔබත් එක්ක අත් නොහැරිය චරිතයක් තමයි පාටලි චම්පික රණවක. IFS නඩුව ගැන කතා කරද්දී එතුමාගේ මැදිහත් වීම ප්‍රශංසනීයයි. එතකොට නමුත් මෙවර මහමැතිවරණ රෙද්දී මෙන්න එතුමාගේ පෑන ලකුණෙන් ඉන්න කණ්ඩායම ඉවත් වෙලා යනවා. ඔය වගේ සාධකත් එක්ක මහමැතිවරණයේදී බුද්ධිවාදීන් ඔබතුමාලාගේ කියන්නේ බුද්ධිමේ ප්‍රජාව නැවත ওই පක්ෂය තුලට ඇදලා ගන්න. ඔබතුමාලාගේ තියෙන විකල්ප මොනවද? මම ඇත්තටම පාටලි චම්පික රණවක මැතිතුමා එක්ක විච සිදුවීමේ විස්තරුක්ම දන්නේ නැහැ. හරිද? මොකද එතුමායි මමයි ඒක පාඩුවක් නේද මන්ත්‍රීතුමා? නෑ පාටලි චම්පික රණවක කියන්නේ වැඩක් කරන්න පුළුවන් පුද්ගලෙක්. තේරෙනවද? ඒකේ එකක් නෑ මං එතුමාව අඳුරනවා.
दवस अभी दिनाम एक मीटिम का वाड़ी वेला हिटिए अर्द मे मेथि वर्ण गेन तेना अभी वाड़ी वेला सागच्चा कर हिटिए इतने इलांग दवस तमाइ माम दखे तुम मेहम आई वेला तीन वकील देशपालन मे पार मेथि वर्ण इला नह की थिंक मे वोट हेमे हेम सागच्चा प्रति देखती मेहम हिता इतकोटे मुखर अवबोधता गीसम का तुम कीप विधिट तीन या किसी डिस्ट्रिक वाली नियोजन दाने के लिए नियोजन ऊने नतनी सा अभी अयिंगेन वकीन एक मंकी होगी मंगे के विस्तर दाने मम दाने अवबोधता गीसम दाने अभी तावी दिखे हित तावी दिखे हित वो हरि मे संदाने के इलाने पा देशपालन पक्ष विनम चंदे इला चंदे पाली मे तो एन अब इट पास इला अजित मान पेरम कीनवा अजित मान पेरम की अने सजित प्रेमदास जनाधिपति अपेक्षक जनाधिपति वरनेट दवस तुनकट कालीन प्रधान धारावे जनमाध्यकट सम्मुख साकच्छाव पेमीन एन की अद्दी एन बैकि अद्दी एवेनोट नियोजने पुद्गल अजित मान पेरम की अने यतुमा ए भव पेहदली करमी डंकीनवा अभी दुखन वालू सजित प्रेमदास मंत्रीतुमा पेनी सिटी में संबंधे ए इक दिवनी कारणाव समग्र जन संधान हिट पाटली चंपिक रणवकनवा अभी अवबोधता गिविसुमज्ञ हुआ ये अवबोधता गिविसुमेती देवा खड़खरा किल के सजित प्रेमदास गे पार्श्वे ए दिख तुंगनी कारणाव दमिता अभेरत्न किल किया निलिया इतनी हाट की समग जन संधान पेनीहिट चरित्या ए फुद्गल चरित रट वटेम कैंपेन करला රට වටේම සමගි ජන සන්ධානයේ දිනවන්න කටයුතු කරා දැන් එතුමියගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච තැන කෝල් කරලා කියපු තැනදී සජිත් ප්‍රේමදාසගේ නිවැරදි උත්තරයක් හම්බුනේ නැහැ කියනවා. එතකොට මේක මේ පක්ෂයෙන් එළියේ ඉන්න අපිට කියන කතාවක් නෙවෙයි. පක්ෂයේ ඇතුලේ ඉන්න ඔබතුමන්ලගේම පාර්ශවයන් කියන කතාවක්. ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. මෙතන සජිත් ප්‍රේමදාස කියන පාර්ශවයේ නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තාම ඔබතුමන්ලා දකින්නේ නැද්ද? නෑ නෑ මම 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 කියන්නේ හරිද? मे एक अदहस्तीन देशपालन पक्ष के अदहस्तीन वेन समेक देशपालन पक्ष विना अदहस्तीन को प्रकाश वेन दम पुद्गली कांस वेडकर इतकोट मम एक प्रधान विधायक निलदारी हटिट थीतिया इतकोट मम बैंक प्रधान विधायक निलदारी वेला इनकोट बैंक समहरा इन अति मट वेडिये विना सदहस्तीन आय तेरनाद मट वेडिये विना सदहस्तीन वाट इतकोट बैंक वे हे बै विना व्यापारिक विना व्यापारिक इन्वना उब तुमिया उब तुम आंग्ल समान व्यापारिक इन्वना इतना याम किसी राम वक्तिनो क्रियाकरण अभी विना सदहस्ती पुलवांग अभी एक एक अतुले सागच्छा करण वा अभी एक सागच्छा कर ले इलियट आपुहाम एक अपे अदहस नो एन पुलवांग नमुते पुदु अदहसना अभी पुदु अदहस वेनुन पेनी सिरेनवा एहेमाय ඒ සංස්ථාව නැත්නම් ඒ ව්‍යාපාරේ ගොඩනගන්නේ දේශපාලනෙත් එහෙමම වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ දේශපාලනෙ. හරිද? දැන් උදාහරණයක් හැටියට මම අහන්නේ മന്ത്രി කෙනෙකුට ප්‍රශ්නයක් තිබුණා නම්. හරිද? මම මේක පැහැදිලිව කියන්න ඕනේ. සර්ව සම්පූර්ණ පක්ෂයක් නැහැ. සර්ව සම්පූර්ණ නායකයොත් නැහැ. මට කතා කරන්න බලන්න ඔක්කොම මේ රටේ නායකයෝ ගැන. සමහර නායකයෝ ගැන මිනි මෙරුන් චෝදනා තියෙනවා. මේ රටේ හිටපු नायक इहलम मट्ट में हिटपू नायक सजिद प्रेमदास मणीन हूँ क्रम विधि तीन अर्द पराजय पराजय जायग्रहण मणीन बै चरते पीली बंद विशेष बालनकोट नीति अट नीति अट नीति अधिकरणे तीरण दील तीन अपेर हिटपू जनाधिपति वरुट विरुद्ध सजिद प्रेमदास दीरण मम क्यूए मे अभी सम बर बलियुत करुण या नायक व्ययुतुद नैद प्रजातंत्रवादी रामोक ये क्रम विधि तीन इवगन नमूत ओय 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 कर्ण वेडेट हरद हदुे मेघोल्लाकोम मध्य पाविच मध्य हरह मे सजित प्रेमदास चरितेट गहन रटे जनताव कमति उना विनसाक ए विनसट ओबतुमल्ला हिसनवला එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසව කේන්ද්‍ර කරගෙන ගොඩනැගුවා කියලා කියනවා. මෙතන තියෙන ප්‍රශ්නේ ඒ 2000
දාහතරේදී ඔබතුමන්ලේ ගත්ත තීරණය ඇයි 2023ේදී 2024ේදී හිතුන්නේ නැත්තේ ජනතාව හිතුවෙත් වෙනසක් මේ පවතින දේශපාලන තන්ත්‍රය ඇතුළේ තියෙන මේ ගෙඹි දේශපාලනේ අපිට එපා නැවත එහෙට මෙහෙට කට්ටිපරණ දේශපාලන එපා චෝදනාවට ලක් වෙච්ච කට්ටි නැවත ගන්න එපා ඒ ජනතාවේ ඒ පාරක් කියද්දි 2024දී ඔබතුමන්ලා ඒකට කන් නොදී පැත්ත මාරු කරපු දේශපාලඥයන් ඔබේ තුරුලට ගෙනීම තුල සමගි ජන බලවේගයේ තුරුලට ගෙනීම තුල මේ පරාජයට මූලික හේතුව බව පිළිගන්න වෙනවා නේද මන්ත්‍රීතුමා මෙතන දෙකක් තියෙනවා ඔබතුමා ඉස්සලා කිව්වා එක්සත් ජාතික පක්ෂයයි රනිල් නායක එකතු වෙන්න සාකච්ඡාවල් තිබුණා කියලා කිව්වා හරිද ඔබතුමන්ලා කතා කරනකොට මම මේක පැහැදිලිව කියන්න ඕනේ හරිද මෙතන හරිද රනිල් එක්ක එකතු වීමක් නෙමෙයි මං හිතන්නේ මේ පුද්ගල केंद्र දේශපාලනික අයින් වෙන්න ඕනේ රනිල්ද සජිත්ද මෑද අනිත් එක්කෙනාද නෙමෙයි අපි මේකෙන් අයින් වෙන්න ඕනේ රට හදන්න යනවනම් අපි සංස්ථාවයි පක්ෂයි ගොඩනගන්න ඕනේ ඉතින් ඒක නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ හරිද මෙතන ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ චින්තනයෙන් තමයි අපි හුඟක් අය ආවේ එතකොට හරිද ඒ අය එකතු වෙන එකට අපි කිසි විරෝධයක් නැහැ ඒක කිසි විරෝධයක් නැහැ ඒක හෙට වුණත් කරන්න පුළුවන් ඒක විරෝධයක් නැහැ इतने तीन गैटलू प्रश्ने अविलुतमा की वे नरदे एक्सा जाति के पक्ष हुआ इनवा मंत्री वो इन चोदना नेतिया इनवा चोदना नेतिया इनवा हुद मंत्री वो समहारा चंद इलेना समहार चंद इला मे पार अरदे इला फिर चरित ना तीरने के लिए इला नै इतकोट अरदे ये चरित वाई इकत पुलवाणा आप किसी गैटल प्रश्न एक नै එකතු වෙන්න බැරි වුණේ එක්සත් ජාතික පක්ෂය තුල යම් කිසි වෙනසක් වෙන්න ඕනේ ඒක වුණේ නැහැ මොකද රනිල් වික්‍රමසිංහ තාම ඉන්නවා දැන් අවුරුදු 30කට වැඩි තව විදිහකට කිව්වොත් මම දන්නේ නැහැ එකම ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන පක්ෂයක් තුල අවුරුදු 30කට එකම නායකයෙක් ඉන්නවා කියලා මම නම් දන්නේ නැහැ මම දන්නේ දේශපාලන ඉතිහාසයේ මට ඒක හොයාගන්නවත් බෑ ඉතින් මං හිතන්නේ අපි මේ සංස්ථාව ගොඩනගන්න ඕනේ ඉතින් අපි මේක දකුණු ආසියාවේ තියෙන ප්‍රශ්නයක් ලංකාව විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී හුඟක් වෙලාට සීමා වෙලා තියෙන්නේ මහමැතිතුමාට ගිහලා කතරේ ගහන එක. ඒක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕනේ කරන කියන හැමදේම ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. ඉතින් ඒක අඩුපාඩුවක් තියෙනවා. මම කියන්නේ අංග සම්පූර්ණයි කියලා. නමුත් අපි එතනට මේක තල්ලු කරගෙන යන්න ඕනේ. එතකොට ඔබතුමා තව එකක් කිව්වා මේ සමහර ගැටලු ප්‍රශ්න තියෙන අයත් ඇවිල්ලා අපිට එකතු වුණා කියලා. ඔව් මෙහෙමයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පිළිගන්න ඕනේ. ඔබතුමා කියන එක පිළිගන්න ඕනේ. හැබැයි ඒක මෙහෙම අපිට ලොකුම වගකීම තියෙන්නේ අපි මේ අය අපේ පක්ෂයට ගත්තොත් ලොකු වගකීමක් තියෙනවා චෝදනා තියෙන අය ගන්න බෑ වැරදි වෙලා තියෙනවා ගන්න බෑ අපිට ගන්න බෑ අපි මේක සුද්ධ කරන්න ඕනේ හැබැයි ඒ වගේම මම කියනවා සමහරාලාවට වැඩ කරනකොට සන්දානවල වැඩ කරන්න වෙනවා මොකද එක පක්ෂයකට සමහරට තියෙන ආසන ගාන එම මදි සන්දාන ගත වෙන්න ඕනේ සන්දාන ගත වෙනකොට ගැටලුවක් තියෙනවා අපිට කෙලීම වගකීමක් තියෙනවා අපේ පක්ෂයේ ඉන්න සමාජිකයන් ගැන නමුත් තව පක්ෂකේ ඉන්න ඔක්කොම සමාජිකයන් ගැන අපිට වගකීමක් ගන්න බෑ